Well, we are going to start our practical English program. අපේ ප්‍රායෝගිකම ඉංග්‍රීසි වැඩසටහනයි මේ අපි ආරම්භ කරන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා will be භාවිතය පිළිබඳව. Will be වල භාවිත ගණනාවක් තියෙනවා. දැන් මූලිකව ගත්තොත් be ක්‍රියාපදය වෙනවා කියන අදහස ලබා දෙනවා. පුතේ be ක්‍රියාපදයේ basic meaning එක තමයි අපි ගත්තේ වෙනවා කියන අදහස. එහෙමනම් will be කියලා කිව්වොත් මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? වේවි කියන එක. දැන් අපි කියනවා මම පරක්කු වෙයි කියලා අද එනකොට. මේක ඉංග්‍රීස් වලින් අපි කියන්නේ දැන් වේවි කියන අදහස ගන්න will be වලින් මම පරක්කු වේවි. I will be late. I'll be later. ඒ කියන්නේ will be වලට පස්සේ මගේ රත්තරම් පුතේ විශේෂණ පදයක් ඔබට යොදන්න පුළුවන්කම තියෙනවා. මම වේවි පරක්කු. I will be late. දැන් මෙහෙමත් අපිට කියන්න පුළුවන් මම එනකොට පරක්කු වෙයි කියලා. එතනදී අපි කියන්නේ මම එනකොට when I come. පුතේ I come කියන්නේ මම එනවා කියන අදහස දෙන වාක්‍ය. මම එනකොට කියලා කියන්න අපි යොදනවා when I come කියලා. When I come. මම යනකොට කියනවා නම් අපි කියන්නේ when I go. When I go. දැන් ඔබට කියන්න පුළුවන් මම එනකොට පරක්කු වේවි කියලා. එතනදී ආධාරක පදයක් වශයෙන් අපි යොදා ගන්නවා it කියන පදය. ඊළඟට කියනවා වේවි කියන එක will be මගින් පරක්කු වේවි කියලා කියන්නේ it will be late කියලායි. වේවි කියන අදහස will be වලින් ගන්නවා පරක්කු වේවි it will be late. මම එනකොට පරක්කු වේවි when I come it will be late. දැන් ඔබට කියන්න පුළුවන් මම යනකොට පරක්කු වේවි කියලා. එතන මම යනකොට මෙතනදී මම යනවා කියන්නේ I go සරල වර්තමාන කාල වාක්‍යයක්. මේ සරල වර්තමාන කාල වාක්‍යයේ මුලට ඔබ when කියන වචනය බද්ධ කරනවා. when කියන්නේ කොට කියන එක. මම යනකොට කියලා කියන්නේ when I go. When I go. එහෙනම් කොහොමද ඔබ කියන්නේ මම යනකොට පරක්කු වේවි කියලා? when I go it will be late. මෙතන it කියන්නේ ආධාරක පදයක්. ඊළඟට වේවි කියන අදහස අපි ගන්නවා will be කියන කොටසින්. මම යනකොට පරක්කු වේවි කියලා අපි කියනවා when I go it will be late. අපි කියනවා නම් ඒක අමාරු වේවි. එතකොට කියන්නේ it will be tough කියලායි. වේවි කියන අදහස ගත්තේ will be වලින් වේවි වෙනවට ක්‍රියාපදය be. එතකොට අනාගත කාලයට වේවි කියලා කියන්නේ will be. will කියන්නේ අනාගතය හඟවන උපක්‍රියාපදය. අපි කියනවා ඒක අමාරු වේවි කියලා. ඒක කියන්න it යොදනවා. වේවි කියන්න will be යොදනවා. අමාරුයි කියලා කියන්න අපි යොදනවා tough කියන පදය. ඒක අමාරු වේවි it will be tough. දැන් අපි කලින් කිව්වා will be වලින් වේවි කියන තේරුම එනවා කියලා. will be වලින් දෙවෙනි තේරුම එන්නේ ඉඳීවි කියන එක. නැත්තම් මම කියලා පටන් ගත්තොත් ඉන්නම් කියන එක. ඒතොර මම කියනවා නම් මම ඉන්නම් එතන. අනාගත කාලයට කියන්නේ ඉතර අනාගතය හඟවන්නේ will වලින් ඉන්නවා කියන්නේ be. will be ඉන්නම්. I ඊළඟට ඉන්නම් කියන්න will be යොදනවා. එතන කියලා කියන්න there කියන පදේ යොදනවා. මම ඉන්නම් එතන. I will be there. අපි කියනවා 2:30 වෙනකොට. මේ වන විට කියන අදහස ගන්න නිපාතයේ පුතේ by කියන නිපාතය. මම ඉන්නම් එතන 2:30 වෙන විට. I මම ඉන්නම් will be එතන there. I will be there by 2:30. ඒ විදිහම කියන්න පුළුවන් මම ඉන්නම් එතන 3:30 වෙනකොට. I will be there by 3:30. by කියන්නේ වන විට කියන එක. by 3:30 3:30 වෙන විට. මම ඉන්නම් එතන 4:30 වෙන විට. I will be there by 4:30. at කියන නිපාතය දාන්නත් පුළුවන්. මම ඉන්නම් එතන 2:30 වෙනකොට. I will be there at 2:30 කියලා කියන්නත් පුළුවන්කම තියෙනවා. මම 2:30 වෙනකොට එතන ඉන්නම්. මම කියනවා ඒක ලේසි වේවි. එතකොට වේවි කියන්නේ will be. it will be easy. ඒක ලේසි වේවි. එතකොට මේ වේවි කියන අදහස ගන්නකොට will be වලට පසුව අපි විශේෂණ පදයක් බොහෝ විට යොදනවා. නැත්නම් නාම පදයක් යොදන්නත් පුළුවන්කම තියෙනවා. නාම පදයක් යොදලා will be වලින් වාක්‍යයක් හදමු අපි. මම වෛද්‍යවරයෙක් වෙන්නම්. එතකොට වෙනවට කියන්නේ be කියලා.
මම කියලා වාක්‍ය පටන් ගන්නෙ. එතකොට I කියලා පටන් ගන්නවා අනාගතය හඟවන උපක්‍රියාව will ඒක වචන බහුවචන ભેදයක් නැහැ. මම වෛද්‍යවරයෙක් වෙන්නම් I will be a doctor. A කියන්නේ අල් කියන්නේ අදහස ලබා ගන්න පදය. මම වෙන්නම් I will be. මම වෛද්‍යවරයෙක් වෙන්නම් I will be a doctor. A කියන්නේ එක්කෙනෙක් හඟවන පදය. I will be a doctor. මම ડોක්ටර් කෙනෙක් වේවි නැත්නම් මම ડોක්ටර් කෙනෙක් වෙන්නම්. අපි කියනවා නම් ඔහු ඉඳීවි එතන 2:30 වෙනකොට. ඔහු ඉඳීවි එතන. එතන වාක්‍ය ආරම්භ කරන්නේ කාගෙන්ද? ක්‍රියාව කරන කෙනාගෙන්. He කියලා පටන් ගත්තා. දෙවන පියවරට will be කියලා යොදනවා. ඔහු ඉඳීවි එතන. He will be there. ඊළඟට අපි කියනවා 2:30 වෙනකොට කියලා. වෙනකොට කියන අදහස ගන්න by වලින් 2:30 වෙනකොට by 2:30. He will be there by 2:30. 2:30 වෙනකොට ඔහු එතන ඉඳීවි. ඇය එතන ඉඳීවි. She will be there by 2:30. By කියන්නේ වන විට කියන එක. ඒ කියන්නේ මේ වෙලාවට පොඩ්ඩක් කලින් එතන ඉඳීවි. By 2:30. 2:30 වෙනකොට by 3:30. 3:30 වෙනකොට නැතත් නිශ්චිතව වෙලාව හඟවනවා නම් අපි මෙතෙන්ට යොදනවා at කියන නිපාතය. 2:30ට කියලා අපි කියන්නේ at 2:30. 3:30ට කියලා අපි කියන්නේ at 3:30. මේ විදිහට අපි වාක්‍ය ගලපනවා පුතේ. තාත්තයි පුතයි යනවා. පුතාට අවුරුදු 10යි. තාත්තට ඕනේ තැබෑරුමට ගිහිල්ලා අඩියක් ගහන්න. පුතාව එක්කන් යන්න බෑ තැබෑරුම ඇතුළට. බායක ඇතුළට එක්කන් යන්න බෑ. එතකොට තාත්තට පුළුවන්ද පුතාව ලයිට් කණුවක් ළඟින් හිටවලා තියන්න තියලා කියන්න මෙතනින් ඉන්න. එතකොට පුතාට කියන්න පුළුවන්ද be here කියලා. මෙතන ඉන්න. Be here. Be here. Be here. මෙතන ඉන්න කියනකොට stay here කියලා කියන්න පුළුවන්. මෙතන ඉන්න කියනකොට be here කියලා කියන්න පුළුවන්. භාවිත දෙකම නිවැරදි. මගේ YouTube channel එක subscribe කරන්න, notification bell එක click කරලා තියන්න. මේ මොහොතේ මම සමු ගන්නවා. Wish you all the best.